ඔබේකතු විසිරින්නේ www.thepapara.com සමගින් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය. අද මා සිටින්නේ කොළඹ මූවර්ස් ක්‍රීඩා සමාජයේ. මා සමගින් එකතු වෙනවා මූවර්ස් පුහුණුකරු මහේෂ් වීරසිංහ. මහේෂ් වීරසිංහ papara.com වෙනුවෙන් පිළිගන්නවා. පළමුව කෝච්, ඔබ ඒ පුහුණුකරු දිව්‍ය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරොත්. ඔව්, මම දැන් අවුරුදු 25කට එහා පුහුණුකරු වෘත්තියේ දෙනවා. මම මේ මුවස් ක්‍රීඩා සමාජයට මේ තුන්වෙනි වසර තමයි පුහුණු කරන්නේ. ඒ වගේම දැන් පසුගියදා අවසන් වූ එක් දින තරගාවලියේදී මුවස් ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත් වුණා. ඒ පිළිබඳ ඔබේ අදහස් කණ්ඩායමේ පර්ෆෝමන්ස් පිළිබඳ ඔබ සාහිමිකට පත් වෙනවද? ඔව්, එම තරගය අපේ කණ්ඩායම ඉතාම දක්ෂකනා ශූරතාවය දිනා ගන්න හිටිය කණ්ඩායම. මොකද කෝල්ස් කණ්ඩායම තමයි ශූරතාවය දිනාගත්තේ. අපි කෝල්ස් කණ්ඩායම තමයි අපේ පළවෙනි වටේදී හම්බුණා. අපි රන්ස් 300ක ඉලක්කයක් කෝල්ස් කණ්ඩායම ලකුණු 175කට 70කට මම ලකුණු සංඛ්‍යාවට දැවී ගියා. අර දව අවසන් පූර්ව තරගයේ විනිශ්චයකරු තර්ඩ් අම්පගෙනේ තුන්වෙනි විනිසුරුවාගේ වැරදි තීරණයක් මත ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය මගේ චතුරංගඩ සිල්ලා යන ක්‍රීඩකයාගේ ස්ටම්ප් කිරීමට සම්බන්ධ දැවියාම සම්බන්ධයෙන් පැති විනිසුරුවරයා තුන්වෙනි විනිසුරුවට දැන්නවා. ඔහුගේ ඇක්ෂන් එක, කියන්නේ ඔහු දුන්න තීරණය සම්පූර්ණ වැරදි තීරණයක්. ඒ තීරණය උඩ තමයි තරගේ පරාජයට පත් වුණේ. නැත්තම් අපි අනිවාර්යයෙන්ම අවසාන පූර්ව තරග ජයග්‍රහණය කළා. අවසාන මහතරගයට ඇවිල්ලා ශූරතාවය දිනා ගන්න තිබ්බා. මොකද කෝල්ස් කණ්ඩායම තමයි අපිට එමුනම් අවසාන මහතරගයට හම්බෙන්නේ. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන තුන් දින තරගාවලියේදී මුවස් ක්‍රීඩා සමාජයේ බලාපොරොත්තු කෙසේද? මන්දයත් දැන් පසුගිය අවුරුදු 3-2 මේ ෆයිනල්ස් වලට ඇවිල්ලා තිනවා. ඔව්, බොහොම සතුටින් කියන්න ඕනේ. මුවස් කණ්ඩායම වයස අවුරුදු 23-15 අවසාන මහතරඟ දෙකටත්, ප්‍රීමියර් කුසලාන අවසාන මහතරඟ දෙකටත් සහභාගී වුණා. නමුත් හතරම මේ රණස අනුශූරතාවයන් තමයි ලැබුණේ. මට කියන්න ඕනේ, මේවර නම් කණ්ඩායම ඉතාමත් දක්ෂ කණ්ඩායමක් ඉන්නේ. ආරම්භක පිතිකරුවන්ගේ සිට TM සම්පත් TM සම්පත්ගේ සිට බැලුවාම පන්දුවට පහර දෙන ඔසඳ ෆනැන්ඩු, හර්ෂ කුරේ, චතුරංගඩි සිල්ල, කෞශල්ල ගජසිංහ, කෝසල කුලසේකර, ජන ගුරුනන්ද, දිල්ලහර ලොකු හෙට්ටි, ඉරෝස් සමරසූරිය යන ක්‍රීඩකයන් 9 පිතිකරණයේ දක්ෂ පිතිකරුවෝ. එතකොට දෙනුවන් රාජකරණ නම්බර 10 විතර යන්නත් සිද්ධ වෙනවා. රනිල් ධම්මික, විමුක්ති පෙර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දක්ෂ පන්දයන්නෙක්, වේග පන්දයවන්නෙක්, තරුණ ක්‍රීඩකෙක්. ඔහුත් සමග එකතුනාම දක්ෂ ඉත විශිෂ්ට කණ්ඩායමක් ඉන්න එක්ස්පීරියන්ස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දිල්ලා ලොකු හෙට්ටි, කෝසල කුලසේකර, චතුරංගඩි සිල්ලවෙනි දක්ෂ ක්‍රීඩකයන් මේ සිටිනවා. ඉඳ මේ පාර ශූරතාවය දිනා ගන්න පුළුවන් කියලා මට හිතෙනවා මෙවර තරගාවලියේ. ඒ වගේම තුන් දින තරගාවලිය සඳහා කෙරෙන පුහුණුවීම් කටයුතු පිළිබඳ අදහස් දක්වුවොත්? තුන් ඉතා හොඳ ක්‍රීඩාංගණයක් තිබෙනවා අපිට පුහුණු වෙන්න. හොඳ විකට් තියෙනවා, තනතිලි ඉතාමත් හොඳ තනතිලි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද වර්ෂාව එක් දින තරගාවලියේ වර්ෂාවෙන් දැඩි බාධාවක් එල්ල වුණා. නමුත් දැන් ඉතාමත් හොඳ ක්‍රීඩාංගණය හොඳ තත්ත්වයක තියෙනවා. අපිට ජයග්‍රහණය කරන්න මේ පාර ශූරතාවය දිනා ගන්න පුළුවන් කියන අදහසක් තියෙනවා. ඒ වගේම මුවස් කණ්ඩායමේ ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයන් රසක් සිටිනවා. ඔබ මේ තරගාවලියේදී වැඩි අවධානයක් යොමු කරන ක්‍රීඩකයන් එහෙම සිටිනවද? ඔව්, විශේෂයෙන්ම චතුරංගඩි සිල්ල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයා. ඔහුත් ඒක ඩිල්ලාර ලොකු හෙට්ටි, කෝසල කුලසේකර, ජනක ගුණරත්න, ඒ වගේම තරුණ ක්‍රීඩකයන් දෙනක් ඔසඳ ෆර්නාන්ඩෝ, කෞශල්ල ගජසිංහ විශේෂ බලාපොරොත්තුවක් තබා දින මේ තරගාවලිය. මොකද ඔහු ඔවුන් දෙදෙනා නැෂනල් කණ්ඩායමට එන්න ඔවුන්ටත් අවස්ථාවක් තියෙනවා. මොකද ඔහු ඉතාමත් දක්ෂන්දෙන් පහුගිය වසර දෙකේ ක්‍රීඩා කරලා තිබෙනවා. ඒකින්ද ඔවුන් දෙදෙනා ගැන විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා.
ඒ අපත් සමග එකතු වෙයේ මුවස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු මහේෂ් වීරසිංහ, the papra.com වෙනුවෙන් මම නවෝද් විජේවික්‍රම, sharing the passion.